සුබ දවසක්. අද අපි මධ්‍යහනයේ විකාශනයට සජී විකාශනයට ලෑස්ති වෙන්නේ. මම ඩොක්ලලිත් මැන්ඩිස්. මීට ප්‍රථම අපි මේ මගේ පණවිඩ ඔබට ලබාගන්න කැමතිනම් කලිප් එකක් කරුණා කරලා වත්සප් එකක් එවන්න 0777 49 59 214. ඒවා ඔබට ලබාගන්න පුළුවන්. දැන් අද මහසිගුරාදා. ඒගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් මාසේ 3 වෙනිද තමයි මැරුණු බවට ඉතිහාසගත වෙලා තිබෙන්නේ. දැන් මේ කතාව දේව වචනේ තියෙන කතාවක් විතරක් නෙමෙයි. මේක පුරාණ ඉතිහාසඥයන් ඉන්නවා ටෙග්ලස් ෆ්ලෙගොන් ඇෆ්‍රිකානස් කියලා. ඒගොල්ලෝ මේ දවස ලියලා තිබෙනවා. මොකද මේ ඒ පුරාණයේ ඔලිම්පික් තරග සම්බන්ධයෙන් වර්ෂ ලංකුල් ගනලා තියෙන කාලෙක ඒ ඔලිම්පික් වර්ෂයට අදාළව මේක ලකුණු කරලා තිබෙනා. මෙහෙම දෙයක් වුණා යෙරුසලමේ ක්‍රිස්තුස් කියලා කෙනෙක්ග ඇන ගැසූ බව. ඉතින් අපි බලන්න යන ලූක්තුමාගේ සුභ ආරංචියේ 23 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදය. ඒ වෙලාව සැවෙනි පය පැමිණ විය ඉර එළිය නැතිවි 9 වෙනි පැය දක්වා දේශයේම මුල්ලෙහි අන්ධකාරයක් විය. සවෙනි පැය කියන්නේ දවල් 12ට. ඉතින් ඒ ඉතිහාස පොත්වල ඇත්තෙම මෙහෙම සූර්යග්‍රහණයක් වුණ බවත් සඳහන් වෙනවා. ඊළඟට භූමිකම්පාවක් වුණ බවත් සඳහන් වෙනවා. ඉතින් මේක කියනවා ඒ වෙලාව සවෙනි පැය ඒ දේව මාලිගාවේ තිරය මැදින් ඉරුණේය. ඒ මොකද අර අතිශුද්ධ ස්ථානයට යන්න බැහැ කියලා තිබුණු එක දැන් ඉවරයි. මේ කුරුසියේ මරණය නිසා, පූජාව නිසා ක්‍රිස්තුස් වහන්සේ කුරුසි පූජාව පිළිගන්න අයට ඇතුළට යන්න පුළුවන්. පියාණි ඔබගේ අතට මගේ ආත්මය බාර දෙමී කීසේක. සියයට මුලාදෑනය සිද්ධ වූ දේ දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙක්යි කීවේ. ඉතින් අපි දන්නවා යොහන්ගේ සුභාරංචිය තියෙනවා ඒ සතාධිපතිය කිව්වා සැබවින්ම මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියලා එයා පිළිගත්තා. ඉතින් අද අපි මේක බලන්න යන්නේ අද උදේ දර්ශනයත් සමග යේසුස් වහන්සේගේ කුරුසිය. උන්වහන්සේ මැරෙනකොට අපේ සියලු දණ්ඩණය මිටියකින් වගේ උන්වහන්සේට පහර දුන්නා. හැබැයි ඒ මිටියම අපේ පරණ ජීවිතයේ රළු ගොරෝසු තැන්, වැරදුණු තැන්, නරක තැන් ඔක්කොම සමතලා වෙනවා. ඒ කියන්නේ මේ ගහන්නේ පාර ගහන්නේ යේසුස් වහන්සේට මේ දර්ශනය. ඊට පස්සේ අපිට හොඳට ලස්සනට අලුත්ම අලුත් කොළයක වගේ ෂීට් එකක් දාලා දුන්නා. කුරුසිය එතකොට පංහිඳක් වුණා. යේසුස් වහන්සේගේ කතාව අපේ ජීවිතේ ලියන පිණිස අපි සෑම තලෙන්තයක් නිපුණතාවයක් කෞශල්‍යයක් තුළට අපි කුරුසියේ වචනය ක්‍රියාව පිළිගත්තම අපි යේසුස් වහන්සේ දෙන්නම එක්කහුවෙලා අපේ ජීවිත කතාව ලියන උන්වහන්සේගේ මරණයෙන් උත්ථානය වූ ජීවිත කතාව. උන්වහන්සේගේ අපේ ඒ ජීවිත කතාවේ තීන්ත තමයි ක්‍රිස්තුස් වහන්සේගේ අලුත් ජීවිතය. ඒකයි ආරාධනාව, ඒකයි දර්ශනය. අපේ ඉතිහාසය වෙනස් වෙනවා. එහෙම අයගේ කතන්දරේ කව් වෙලා දෙවන් මහන්සේ ලෝක ඉතිහාසය වෙනස් කරනවා. මේ කොරෝනා කාලේ මොනවද අපි කියන්නේ? අනේ ස්වාමිනි, the good, the bad, the ugly in my life, bring it under your hammer. ඔබගේ මිටිය අතට ගේන්න. හැබැයි මිටි පහර කෑවේ යේසුස් වහන්සේ. ඒකේ ප්‍රතිලාභයේ වින්දේ අපි. දැන් අපි යනම සිරිත් පරිදි ගීතාවලිය පොතට. ගීතාවලියේ 40 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ගැන අනාගත වාක්‍යයක් තිබෙනවා. උන්වහන්සේ පොතක් ඇති බව මෙවැනි ජීවිතයක් ගත කරන්න. ගීතාවලියේ 90 පොතේ තිබෙනවා මේ වගේ කාලයකට අපි ආශිර්වාද කරනවා අපේ දේශයට. අපි මේ වගේ කොරෝනා අඳුර තියෙන කාලෙත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ සුපුවත විහිදී යනවා. අපේ ජනාධිපතිතුමාට අපි ආශිර්වාද කරනවා. අපේ රටේ මේ ගැන බොහෝ වෙහෙසන නිලධාරීන්ට ආශිර්වාද කරනවා. අපගේ ආත්මයේ ධෛර්යය අපි ඔවුන්ගේ ප්‍රයත්නය සමඟ එකසු කරනවා. තවත් එක මරණයක්වත් ලංකාවට එපා කියන එක තමයි අපේ ආඥාව. ගීතාවලියේ 90 වෙනි පරිච්ඡේදය. මේක අලුත් ගීතාවලි කාණ්ඩයක් පටන් ගන්න පරිච්ඡේදය.
දෙවන් වහන්සේගේ මනුෂ්‍යය මෝසෙ ස්වාමිනී සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක. කඳුවල උප්පත්තියටත් ඔබ විසින් පොළොවහා ලෝකයේ සෑදීමටත් පළමුෙන් සදාකාලෙන් සදාකාලයට ඔබ දෙවියන් වහන්සේ. මෙමගේ කාලෙකට කියවන්න හොඳ ගීතිකාවක් මේක. ඔබ මනුෂ්‍යයා දූවිල්ලට හරවමින් මනුෂ්‍ය පුත්‍රයනි හැරීවරයෝයි කියන සේක. ඒකන්නේ මනුෂ්‍යයා දූවිල්ලට යන දවසක් තිබෙනවා. ගිල්ල හැරියනවා කියන්නේ විනිශ්චයට මූුණ දෙන පිණිස ඔහුගේ ආත්මය ආයුතු දවසක් තිබෙනවා. මක්ටිසාද ඔබ ඉදිරියේ අවුරුදු දහසක් පසු ඊයේ දවසටත් රෑයාමයකටත් සමානය. ඉතින් ඒ මනුෂ්‍ය ගොඩාක් කාලයක් පොළොවයට බැල්ල හිටියට ඒ කාලේ ඉක්මනින් යනවා කියල තමයි මේ කියන්නේ දැන්වහන්සේ විනිශ්චයට පෙනී සිටින්න වෙනවා. ගීතාවලි 95 ඔබ සැඩ පහරකින් මෙන් ඔවුන් ගෙන යන සේක. ඔවුන් නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔහු වැඩෙන්නාව තනකොළ සමානව ඇති. උදේ ඒවා සස්ත්‍රීකමයින් වැඩේ සබස කපනු ලැබ වියලියයි. ඉතින් ඒක මනුෂ්‍යගේ ජීවිතය දවසකට සමාන කරනවා. දැ ලෝකෙත් ලොකු මධ්‍යානයක් බැබලෙන කාලයක් තිබුණ දැන් අපිට තියෙනවා ලෝකෙට හැන්දෑව ඇවිල්ල වගේ නේද. වැඩි කලක් ලෝකෙ කරගෙන යන්න බැහැ වගේ. මන්ද ඔබට කියල තිබෙනවා ලෝක සාගරයේ කොරල් පර 40%ට බැහැලා තිබුණයි. කොරල් පරවලින් තමයි ඔය කාබන් ඩයොක්සයිඩ් අපේ වතුර දියුණාම සාගර වතුර දියුණාම වැඩි වෙන ආම්ලිකත්වය පාලනය කරන්නේ කොරල් පර. ඉතින් කොරල් පර 40%කට බැස්ස කිව්වම 133%කට බැස්සොත් මනුෂ්‍ය ශරීරය වෙනවා වගේ මනුෂ්‍ය ශරීරයේ කිඩ්නි එක ෆේල් වෙනවා වගේ වකුගඩු. ඒ ලෝකෙට දැන්වහන්සේ දීලා තියෙන වකුගඩු තමයි මේ අම්ල භෂ්ම pH අගය බලා ගැනීමට මූද යට තියෙන කොරල්. ඒක 140ට බැස්ස කියන්නේ බොහොම අවසාන කාලයකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපේ ඔක්සිජන් නිපදවන වෘක්ෂ ලතාදිය ගොඩක් තියෙන්නේ පොළොව උඩ නෙමේ මේ සාගර පතුල යට තිබෙනවා එවරස් කන්දට වඩා උස කඳු. ඉතින් හිතා ගන්න පුළුවන් නේද සාගර යට මහා කඳු උඩ තිබෙනවා මේ ඔක්සිජන් නිපදවන්නා වූ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පත් කරන්නා වූ පුංචි පුංචි තනකොළ වගේ ගොඩාක් ද්‍රව්‍ය මේ වෘක්ෂ ලතාදිය. ඒවා ගොඩක් විනාශ වෙලා තිබෙන්නේ. ඉතින් අපි මේ ටික කිව්වේ අර ලෝකයේ මධ්‍යහානයේ මහිමය පසු වී කොරෝනා වෛරස් ආසාදනය කියන්නේ ලෝකට හැන්දෑ කාලයක් ආවම අපි සූදානම් විය යුතුයි ඊළඟට තිබෙන ජීවිතයට. දැන් මේ කොරෝනා වෛරසේ ඉවර වෙලා තිරය විවෘත කරන විට දේව භක්තිකයාගේ තත්ත්වය මොකක්ද? දේව භක්තිකයාගේ තත්ත්වය තමයි අර කුරුසිය පංහිඳක් වේ. මහා සයුරමතීන්ත වුණත් මුළු අහස පුරාලීවත් හොඳ ගීතයක්. හැබැයි දැන් මේ ලියන්න යන පොත ඔබේ මගේ යැවුම් පත්‍රය. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ඒකට අවශ්‍යයි. පත්‍ර ගොඩක් හිස් පිටු ගොඩක් අපේ ජීවිතය අපේම කතන්දරයෙන් පිරලා තිබුණත් යේසුස් වහන්සේගේ කතන්දරය ලියන්න අපේ ජීවිතයේ වැඩි ඉඩ නැති වෙනවා නේද? ඒක නේද අපිට තිබුණු ප්‍රශ්නය. අපි ක්‍රිස්තුස් වහන්සේ දැනගෙනත් ගොඩක් දේවල් වලින් අවශේෂ දේවල් වලින් අපේ ජීවිතේ පිරී තිබුණා. දැන් ක්‍රිස්තුස් වහන්සේ දන්නේ නැති අයට ඔබට කාලය පැමිණ තිබෙනවා. මෙතෙක් අපි හිතුව විද්‍යාව අපිව ගලපගනී බොහෝ දේවල් බලවන්තයි. දැන් මේ කොරෝනා වෛරසයේ ප්‍රශ්නේ මේකයි. බොහෝ අයට ඒක යන්තම් හැදිලා යනවා. ඒ වුණාට සනීපාරක්ෂක හේතු අවශ්‍ය ඔක්කොම සාධක රකින්න ආණ්ඩුව කියන ඒවා ඔක්කොම හරියට කරන්න සමහර එක ප්‍රතිශතයකට මොකද දන්නවද වෙන්නේ? මම මේක විස්තර කරන්න කැමති. දැන් අපි හිතමු මේකට අපි ඉස්සරහට මේ දෙක අපි පාවිච්චි කරනවා. මේක පෙනහල්ල. දැන් පෙනහල්ලට හුලං එනවා. දැන් වෙන්ටිලේට දැම්මත් පෙනහල්ලට හුලං එන්න පුළුවන් අච්චරයි. ඊළඟට තිබෙනවා පෙනහල්ලෙන් හුලං ඇවිල්ලා අපි පෙනහල්ල තියෙන ගර්ත. ඒ අපි කියමු මේක තමයි ගර්තය ඇල්බියෝලස් කියලා කියන්නේ. මතක ඇති සමහරට ජීවිද්‍යාවක කරා. මේක තමයි හුලං එනවා බටේ දිගේ හුලං එනවානේ රෝහණ ඇරබිල්ලා. දැන් වෙන්ටිලේටරකට පුළුවන් හුලං එවන්න. වෙන්ටිලේටරගේ ප්‍රයෝජනය ඒ මනුෂ්‍යට මහන්සි වුණොත්
ඒ මනුෂ්‍යගේ පේශි පාවිච්චි වෙන්න නැතුව හුළන් එන්න පුළුවන්. නමුත් මැරෙනගේ ප්‍රශ්නය කොරනාවල මැරණයගේ ප්‍රශ්නය මේ හුළන් ඇවිල්ල ඉගෙන ඔක්සිජන් ඇවිල්ලා අර මේ ගර්තය බිත්තිය හරහා රුදිල නාලිකාවට ඇතුල් වෙන්න ඕන නැත ඔක්සිජ ඇතුල් එන්න බෑ නතුර කාපන්ඩ ක්සයිඩ් ආපහව් ප්‍රශ්වාසදී ගාල එලියටෙනවා ආශ්වාස කරාම ඔක්සිජන් ඇතුල් වෙනවා මේ දෙක අතර බිත්තියේ මෙ මේ කහපාට බෙනවන ඒක තමයි බිත්තිය මේක තමයි කේෂ මේක මොකද වෙන්නේ රුදිර කේෂනාලිකාවට ඇතුල් වෙන්න බැරිව ඒ ඇල්වියෝල කැපිලරි මෙම්බ්‍රේන් එක ඒ දෙක අතර තියෙන පටලය එන්න එන්න ගණකම් වෙනවා කොහොමද දැනද ගණකම් වෙන්නේ අපේම ශරීරයේ තිබෙන මැක්‍රෝෆාජස් කියන භක්ෂක සෛලය මේක ඔක්කොම විනාශ කරන්න පටන් ගන්නවා අපේම සෛල අපිට විරුද්ධව ක්‍රියා කරන සයිටෝකයින් කුණාටුවක් ස්ටෝම් එකක් නිකුත් වෙනවා මේක නවත්තන්නේ කොහොමද ඇයි අපේම ශරීරයේ සෛල අපිට විරුද්ධව ක්‍රියා කරන්නේ ඇයි අපේම සෛලයේ ජෛව රසායනික ද්‍රව්‍යයන් අපිට විරුද්ධව ක්‍රියා කරන්නේ ඒකට ප්‍රඥාව අවශ්‍යයි යාඥා කරන්න වෛද්‍යවරුන්ට ප්‍රඥාව එන්න මේකට මොකද්ද කරන්නේ දැන් වහන්සේ අපිට උපකාර කරන සේක්වා මම මේ පොඩ්ඩක් රටේ තියෙන මුල් ලෝකෙම තියෙන බරපතල ප්‍රශ්නයක් ගැන ඔබ ටිකක් දැනුවත් කරේ. ඉතින් අපි යනවා දැන් මේ ගීතාවලිය 90 බලන්න. මේක පොඩි ගමනක්. හැමදාම අපි දේව වචනය බලනවා. අපේ ජීවිතය ස්ථීර කරගන්නවා. අස්ථීර ජීවිත ගත කරන අයට අපි පලිහක් නිකුත් කරනවා. කොටින්ම කියනවා නම් අපි පොඩි ගැළවීමේ ලයිෆ් බෙල්ට් එකක්. ජීවන ඔරුවක් නිකුත් කරලා කියනවා. කරුණා කළා මේකට නගින්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ සුරක්ෂිත විය හැකි නේද? ඒකයි අපේ ආරාධනාව. ඉතින් මිනිසාගේ ජීවිතේ ලෝකෙට මේ හැඳ කාලේ ආව කියලා නේ කියන්නේ. හැඳ කාලේ ආවේ ඇයි? කොරෝනා වෛරසය මේක බොහොම තීව්‍ර කරන්නේ ඇයි? උග්‍ර කරන්නේ ඇයි? අපේ රහස් පව ඔබගේ මුහුණ එළියේද තැබුසේක. ඒ නිසා අපේ සියලු දවස් ගෙවි යනවා. ඉතින් දෙවියන් වහන්සේ මේ බලන්න දහමිනි පදය 90:10 ගීතාල යනද අපේ ජීවිතයේ දවස් අවුරුදු 70ක් ය ශක්තිය ඇත්නම් අවුරුදු 80ක් ය එහෙම නේද ඒක වෙන්නේ ඔව් එසේ වුවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකය මක්නිසාද එය වහාම ගත වෙයි අපිට අපේ ජීවිතේ නිකන් ඉග්ලි යනවා වගේ දැන් මේක තමයි ලෝකේ පැත්ත ජීවිතය නමුත් දෙවියන් වහන්සේගේ පැත්තෙන් ජීවිතයක් තිබෙනවා. ස්වාමීන් වහන්සේ අපිට පොරොන්දු වෙන ජීවිතයක් තිබෙනවා. මේ බලන්න ඒක ගීතාවලිය 90:12. ඔබ අපට පීඩා කළ දවස් ගණන ලෙස අප විසින් නපුරු දුටු අවුරුදු ගණන ලෙස අප සන්තෝෂ කළ මැනව. දැන් අපි දෙවියන් වහන්සේ නැතිව නැවගිලුණත් බෑන්චුන් කියලා හිටියනේ නේද? ලෝකේ සූදුව මකාව් ලාස් වේගාස් හොලිවුඩ් බොලිවුඩ් ස්පා පාප කර්මාන්ත නේද කොච්චර පාප කර්මාන්තද නේද ඒ කියන්නේ යුද්ධායුධ කර්මාන්තය තමයි ලෝකේ පළවෙනි වැඩියෙන්ම ටර්න් ඕවර් ඊළඟට මේ මොනවද මේ පෙට්‍රෝලියම් කර්මාන්ත ඊළඟට රථවාහන කර්මාන්ත ඊළඟට හිතන්න පුළුවන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි ඒ කියන්නේ ඇඳුම් පැළඳුම් ගෙත්තම් කර්මාන්තය. එයින් ගොඩක් ඒවා සීසන් එක උරුනාම මුහුදේ නැව් පිටින් ගිහිල්ලා දානවා. එහෙම තමයි මුහුද නරක් වෙලා තිබෙන්නේ. සාගරේ විනාශ වෙලා තියෙන්නේ. ඊළඟට රස කැවිලි කර්මාන්තය. ඊළඟට පර්ෆියුම් කර්මාන්තය. මිනිස්සුන්ට අවශ්‍ය දේවල් වලින් නෙමෙයි මිනිස්සු ලෝකේ නාස්ති කරලා තියෙන්නේ. ඉතින් අපිම අපිට පීඩා කරගත්ත ලෝකෙක මේ ඉන්නේ. ඉතින් ලෝකය ප්‍රතික්‍රියා කරනවා හරිම දරුණු ලෙස. කවුරුත් දන්නේ නැහැනේ මේ වෛරසය කොහොම හැදුනද කොහෙන් ආවද 5G කරාම මොනව වෙයිද දන්නේ නැහැ. විද්‍යාඥයෝ එපා කියද්දිත් 5G කරපු රටවල් තියෙනවා. දන්නේ නැහැ. ඉතින් මිනිසාටම හානි කරගත්ත තාක්ෂණික ගොඩක් තිබෙනවා. ඒකයි මේක කියන්නේ. අපට පීඩා කළ දවස් ගණන මෙන් ඊළඟට කියනවා අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වෙන පිණිස උදය කාලයේ ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෝ මැන මොකද්ද මේ කියන්නේ අනේ ස්වාමිනේ ලෝකෙට හැන්දෑවලා අඳුරක් වේගෙන එනකොට ඔබ වහන්සේ අලුත් උදයක් දෙන්න
එහෙම දවසක් තිබෙනවා. ඒක තමයි යේසුස් වහන්සේගේ ඊම, උන්වහන්සේ ලෝකයේ බාර ගැනීම. ඒ ප්‍රසව වේදනාවේ අමාරුව තුලින් තමයි අපි යන්නේ. එතෙක් අපි ලෝකේ ජීවත් විය යුතුයි. අපි දෙවියන් වහන්සේගේ උදෑසන වගේ අපේ අසල්වාසීන් අතර සිටිය යුතුයි. කවුද උදෑසන? අපි උදෑසන. අපි දෙවියන් වහන්සේගේ අරුණලු ලෙස අපේ අසල්වාසීන් අතර, නෑදෑයන් අතර, අපේ වැඩපොලේ අපි සිටිය යුතුයි. අපි කියමුද, අනේ ස්වාමීනි, අනේ ස්වාමීනි, මා ඔබ වහන්සේගේ උදෑසන කළ මැනව, මගේ වචන, මගේ චර්යාව, මගේ බලාපොරොත්තු, මගේ අනාගත වාක්‍ය, මගේ සාක්ෂිය, මා ජීවත් වෙන තැන දෙවියන් වහන්සේගේ අලුයම උදෑසන අරුණලු කළ මැනව. උදය කාලයක් මට තිබේ. ලෝකෙට රාත්‍රී අන්ධකාරයක් දැන නමුත් උදය කාලයක් මට තිබේ. මාගේ උදය දකින්නෝ දෙවියන් වහන්සේ වෙත හැරෙත්වා. ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ට. ඉතින් මේ වගේ කාලෙක ගීතාලේ 90:16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ට, ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහි පෙනේවා. මේ වගේ කාලෙක අපි කළ යුතු දේවල් කළ කල අපගේ දරුවෝ දෙවියන් වහන්සේගේ තේජස දන්නවා. ගොඩක් අය හරි බයෙන් ඉන්නේ, මගේ දරුවන්ට මොකද වෙන්නේ, මොනව වෙන්නද, කොයි වගේ ලෝකයකද අපි ජීවත් වෙන්නේ. නමුත් අපි තීරණයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාව, අපි උන්වහන්සේගේ ක්‍රියාවේ මෙහෙකරුවන්. අපි රැකියාව කරන්න, වෛද්‍යවරු, නීතිඥවරු, ගෘහණියෝ, ගුරුවරු, තාත්තලා, අම්මලා, තරුණයෝ, තරුණියෝ, අපේ රැකියාව කරන්නේ දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ලෙස. ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා. අපේ දෙව වූ ස්වාමින් වහන්සේගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව. එසේ අපේ අත්වල වැඩ ස්ථිර කළ මැනව. අද අපේ පණිවිඩය කෙටි. නමුත් මේ ඔබට ධෛර්යයක් වේවා. දර්ශනය මතකයිනේ, කුරුසිය පංහිඳක් වූ කල. මගේ පරණ ජීවිතයේ කටුගොකටු රළු ගොරෝසු මකා ලස්සන පත්‍රිකාවක් කළ කල, අලුත් කතාවක් ලියන්නට මගේ ජීවිතය ඔබ වහන්සේට බාරයි. හෙටත් අපි හම්බුවමු. මේ සැම ඔබට ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහන්සේ ඔබ ධෛර්යමත් කරන සේක්වා.